අපි දැන් එමනම් අපේ මූල්‍ය පද්ධති ටියුට් එකේ 32 වෙනි පිටුවේ ඉඳන් පටන් ගමු. ඒකේ පළවෙනියටම අභ්‍යාසයක් තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ සමහර කඩ මේක කරලත් ඇති. අපි එනම් බලමු මේකේ පිළිතුරු නිවැරදිද කියලා. මේ බැංකු පද්ධතියට රුපියල් මිලියන 10ක තැන්පතුවක් ගලාගෙන එනවලු. 10%ක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයකුත් පවතිනවා. අපි ප්‍රශ්නය අහන්නේ බැංකු පද්ධතියට මවන්න පුළුවන් මුළු ණය ප්‍රමාණය. මැවිය හැකි ණය ප්‍රමාණය අහන්නේ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්نين අහන්නේ ණය මැවීමෙන් පසු බැංකු පද්ධතියේ මුළු තැන්පතු ප්‍රමාණය. මුළු තැන්පතු ප්‍රමාණය කිව්වොත් ඒක එක ප්‍රශ්නයක්. මැවිය හැකි ණය ප්‍රමාණය කිව්වොත් ඒක තවත් ප්‍රශ්නයක්. මේ දෙකට වෙන වෙනම උත්තර දෙකක් ලැබෙනවා. අවසාන වශයෙන් කියනවා මේ සියලුම තොරතුරු ඒකාබද්ධ ශේෂ පත්‍රය කියන්නේ බැංකු පද්ධතියටම අදාළ ශේෂ පත්‍රය පෙන්නුම් කරන්න ඕනේ. හරි එහෙමනම් අපි දැන් මේ ගාන හදමු. ඒ හදනකොට බලන්න දැන් අපිට පේනවා මේ බැංකු පද්ධතියට මිලියන 10ක තැන්පතුවක් එනවා. නේද? එතකොට අපිට තේරෙනවා ව්‍යා බැංකු පද්ධතියට තැන්පතු විදියට මිලියන 10ක් ලැබෙනවා සංචිතයත් මිලියන 10යි. නේද? දැන් එහෙමනම් අපි මුලින්ම කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මෙවිය හැකි ණය ප්‍රමාණය. මෙවිය හැකි ණය ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද අපි? අපි ඒක ලියමු. මෙවිය හැකි ණය ප්‍රමාණය සමානයි කොහොමද? අධි සංචිතය ගුණ කිරීම තැන්පතු ප්‍රසාරණ ගුණකය. ඕක තමයි අධි මේ මෙවිය හැකි ණය ප්‍රමාණය ගණනය කරන සූත්‍රය. නේද? අධි සංචිතය ගුණ කිරීම තැන්පතු ප්‍රසාරණ ගුණකය. ඒ හරහා අපිට මෙවිය හැකි ණය ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. දැන් අපි අධි සංචිතය ගණනය කරන්න ඕනේ. අධි සංචිතය ගණනය කරනකොට අපි බලන්න ඕනේ සැබෑ සංචිතය කොච්චරක් තියෙනවද? විවස්ථාපිත සංචිතය කොච්චරක් තියෙනවද කියලා. ඉතින් මම ඔකේ එකම පාරින්ම ගාන හදලා පෙන්නන්නම්. සැබෑ සංචිතය මිලියන 10යි. මේ අධි සංචිතය මේ සෝරි සැබෑ සංචිතය මිලියන 10යි. විවස්ථාපිත සංචිතය කියන්නේ තැන්පතු වලින් 10%ක් පවත්වගෙන යනවා. තැන්පතු තියෙනවා මිලියන 10ක. එතකොට මේ තැන්පතු වලින් 10%ක් සංචිත විදියට පවත්වගෙන යනවා. මිලියන 10ෙන් 10%ක් කියන්නේ මිලියන 1යි. එතකොට බැංකු පද්ධතිය තුළ සංචිත විදියට මිලියන 10ක් තියෙනවා. නමුත් මහ බැංකුව කියන්නේ මිලියනයක් සංචිත විදියට පවත්වගෙන ගියාම ඇති කියලා. එතකොට එමනම් අධි සංචිතය වෙන්නේ මිලියන 9යි. ඒ මිලියන 9 වැඩි කරන්න ඕනේ තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන්. අපිට පේනවා විවස්ථාපිත සංචිත අනුපාතය 10%යි නම් තැන්පතු ප්‍රසාරණ ගුණකය 10%ක් වෙනවා නේද? එක බෙදීම R තමයි ගුණකයේ සූත්‍රය. එතකොට 1.1 එකෙන් තමයි බෙදන්න තියෙන්නේ. එතකොට අපිට පේනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය 10%ක් වෙනවා. දැන් අවසාන පිළිතුර 9 වැඩි කිරීම 10 උත්තරේ 90යි. මේකෙන් අදහස් කරන්නේ මේ බැංකු පද්ධතියට මවන්න පුළුවන් ණය ප්‍රමාණය මිලියන 90යි. ඊළඟ ප්‍රශ්نين අහන්නේ මුළු බැංකු පද්ධතියේ තැන්පතු ප්‍රමාණය කොච්චරද? ණය මැවීමෙන් පස්සේ ඔක්කොම තැන්පතු ප්‍රමාණය කොච්චරද? අපිට ඒක ක්‍රම දෙකකට හදන්න පුළුවන් නේද? එක්කෝ අපිට පුළුවන් මේ මවන ණය ප්‍රමාණයයි මූලික තැන්පතුවයි එකතු කරලා මෙන්න මේ විදියට මූලික තැන්පතුවට එකතු කරනවා මවන ලද ණය ප්‍රමාණය. එතකොට අපිට එනවා බැංකු පද්ධතියේ තියෙන මුළු තැන්පතු ප්‍රමාණය. ඒක අපිට මූලික තැන්පතුවයි මෙවිය හැකි උපරිම ණය ප්‍රමාණයයි දෙක එකතු කරලා ගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මූලික තැන්පතුව තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරොත් අපිට ලැබෙන්නේ බැංකු පද්ධතියේ මුළු තැන්පතු ප්‍රමාණය. දැන් ඕගොල්ලොන්ට ඕනනම් බලන්න පුළුවන් ඒක තවත් විකල්ප පිළිතුරක් විදිහට නේද? මට ඒකේ මායි මට යටින් හදලා පෙන්වන්න පුළුවන්. මූලික තැන්පතුව 10යි. ඒ වගේම තැන්පතු ප්‍රසාරණ ගුණකයත් 10යි. බලන්න එතකොට බැංකු පද්ධතියේ තියෙන මුළු තැන්පතු ප්‍රමාණය ඒත් අපිට ලැබෙන්නේ මිලියන 100යි කියන. එතකොට මේ ක්‍රම දෙකෙන් ඕනම ක්‍රමයකට අපිට මුළු තැන්පතු ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන්. මැවිය හැකි ණය ප්‍රමාණය සාමාන්‍යයෙන් ඉතින් අපි ගණනය කරන්න පුතේ අධි සංචිතය තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරලා. ඒක සාමාන්‍ය විදිහට අපි හුරු වෙන ගන්න. හරි ඊළඟට අපිට කියනවා මේ ණය මැවීමෙන් පස්සේ මේ තොරතුරු ඒකාබද්ධ ශේෂ පත්‍රයේ ඇතුළත් කරන්න. දැන් බලන්න මේ බැංකු පද්ධතිය තුළ මුළු තැන්පතු ප්‍රමාණය
සීයක් තියෙනවා. එහෙනම් වගකීම් පැත්තේ ඉල්ලුම් තැන්පතු කියලා ලියලා වටිනාකම 100ක් ලියන්න ඕනේ. මේ බැංකු පද්ධතියේ මැවිය හැකි මුළු ණය ප්‍රමාණය 90ක් තියෙනවා. එහෙනම් වත්කම් පැත්තේ ණය කියලා 90ක් ලියවෙන්න ඕනේ. ඒ වගේම මේ බැංකු පද්ධතියට රුපියල් මිලියන 10ක් ගලාගෙන ආවා. අපි ගාණ හදනකොට උපකල්පනයක් කරනවා බැංකු පද්ධතියට යම් කිසි මුදලක් ගලාගෙන ආවට පස්සේ ඒ මුදල ගලාගෙන යන්නෙත් නැහැ අලුතෙන් මුදල් ගලාගෙන ඉන්නෙත් නැහැ කියලා. එහෙනම් බැංකු පද්ධතිය තුල මිලියන 10ක මුදල් තියෙනවා. මිලියන 10ක මුදල් කියන්නේ සංචිතය 10යි. එතකොට මෙතන ලියවෙන්න ඕනේ සංචිතය 10යි ණය 90යි ඉල්ලුම් තැන්පතු 100යි. දැන් බලන්න දෙපැත්ත මේ මේක දුගනහම උත්තරේ බැලන්ස් වෙනවා නේද? ඉතින් මේ විදිහට තමයි පුතේ මේ විභාගයට එන ප්‍රශ්නයක්. ඉතින් මේ විදිහට තමයි අපි පිළිතුරු අපි සකස් කරගන්නේ. මම හිතනවා ඔයාලා මේ විදිහට පිළිතුරු සකස් කරගෙන ඇති. අඩුපාඩු තියෙනවා නම් වීඩියෝ එක පෝස්ට් කරලා ඔයගලන්ට පුළුවන් ඒ අඩුපාඩු සකස් කරගන්න. අපි එමනම් ඊළඟ කොටසට යමු. ඔයගලන්ට ප්‍රශ්නේ උත්තරේ දෙකම දීලා තිනවා මෙතන. මේකත් විභාගයට ආපු ප්‍රශ්නයක් පුතේ. ණය මැවීම සඳහා වාණිජ බැංකුවක් සතුව තිබිය යුතු මූලිකම කොන්දේසි තුන. කොන්දේසි තුන කියන්නේ එකක්, උපකල්පන කියන්නේ තව එකක් ඈ. රයිට්. එතකොට බලන්න ණය මැවීම සඳහා බැංකු පද්ධතියක මෙන්න මේ කොන්දේසි තුන තිබිය යුතුමයි. පළවෙනි එක මොකද්ද? වාණිජ බැංකුව සතුව අධිසංචිත පැවතිය යුතුයි. මොකද වාණිජ බැංකු ණය විදියට ලබා දෙන්නේ මොනවද? තීන අධිසංචිතේ. එතකොට අධිසංචිත තිබුණොත් තමයි වාණිජ බැංකු වලට ණය මවන්න පුළුවන්. එහෙමනම් ණය මැවීම සඳහා ඉෂ්ට විය යුතු පළවෙනි කොන්දේසිය තමයි වාණිජ බැංකු සතුව අධිසංචිත තියෙන්න ඕනේ. ඒ විතරක් මදි නේද? මිනිස්සු ණය ඉල්ලුම් කරන්නත් ඕනේ. මිනිස්සු ණය ඉල්ලුවේ නැත්නම් බලෙන් මිනිසුන්ට ණය දෙන්නද? බැහැනේ නේද? එහෙමනම් මේ ණය මැවීම සඳහා අධිසංචිත තීල විතරක් මදි. මිනිස්සු විසින් ඒ ණය ප්‍රමාණ ඉල්ලන්නත් ඕනේ. එහෙනම් ණය ඉල්ලුමක් පවතින්නත් ඕනේ. අවසාන වශයෙන් අපි මේක නම් අපේ උපකල්පනයකට සම්බන්ධයි නේද? බැංකු පද්ධතියෙන් පිටතට මේ මුදල් ගලාගෙන නොයන්න ඕනේ. බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලාගෙන ගියේ නැත්නම් තමයි වාණිජ බැංකු පද්ධතියට මුදල් මැවීමේ හැකියාව ලැබෙන්නේ නේද? එහෙමනම් ඔන්න මේක විභාග ප්‍රශ්නයක්. ණය මැවීම සඳහා අවශ්‍ය වෙන කොන්දේසි මොනවද කියලා ඇහුවොත් මෙන්න මේ කොන්දේසි තුන අටපාඩම් කරලා තියාගන්න ඕනේ. right ඊළඟට තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේක 2017 A-level විභාගයේ MCQ ප්‍රශ්නයක්. ඕගොල්ලෝ ගාන බලන්න කියවලා මේකේ පිළිතුර ලියන්න බලන්න. මම ඉමීට කියලා මේකේ පිළිතුර මම සටහන් කරන්නම්. බලන්න ඔයාලගේ පිළිතුරත් ඒක වෙයිද කියලා. දැන් මේ ගාන කියවද්දි ඔයගලන්ට තේරෙන්නේ නැති මේ ගාන සාකච්ඡා කරන්නේ තනි බැංකුවක් සම්බන්ධයි නේද? තනි බැංකුවක් අපි ඉගෙන ගන්නවා පුතේ. තනි බැංකුවකට කවදාවත් ණය මැවීමේ හැකියාවක් නැහැ. තීන අධිසංචිතය ණය වශයෙන් ලබා දීමට විතරයි හැකියාවක් පවතී. එහෙමනම් මේ බැංකුවට ඇත්තටම කරන්න පුළුවන් පුතේ ණය මැවීමක් නෙමෙයි අධිසංචිතය ණය වශයෙන් ලබා දීමක් පමණයි. එතකොට ඔයාලා ඇත්තටම මේ කරන්න ඕනේ මේකේ මේ වාණිජ බැංකුවේ කොයිතරම් අධිසංචිතයක් තියෙනවද කියලා බලන එක විතරයි. ඒ අධිසංචිතය තමයි ණය වශයෙන් ලබා දෙන්නේ. අධිසංචිතය නිවැරදිව ගණනය කරොත් ඔයගලන්ට පිළිතුර ලැබෙනවා. එතකොට රුපියල් 10000ක තැන්පතුවකින් 120ක් සංචිත විදියට තියන්න ඕනේ. 10000න් 120ක් කියන්නේ 2000යි. එහෙමනම් 2000ක් සංචිත විදියට තියාගෙන ඉතුරු රුපියල් 8000 සංචිත විදියට දෙන්න පුළුවන්. මේ ණය විදියට දෙන්න පුළුවන් නේද? එහෙමනම් මේ ගාණ හැදෙන්න ඕනේ කොහොමද? දැන් තැන්පතුවක් මේ රුපියල් 10000ක තැන්පතුවක් එනවා කියන්නේ
ඉල්ලුම් තැන්පතුව 10000යි සංචිත 10000යි විදිහට තමයි ඒ ගනුදෙනුවේ දිත්ත සටහන හැදෙන්නේ නේද ඉල්ලුම් තැන්පතුවකුත් තියෙන 10000ක සංචිතත් තියෙනවා 10000ක නයි දැන් සංචිත 10000ක් තියෙනවානේ නමුත් මහ බැංකුව කියන්නේ තැන්පතුවෙන් 120ක් සංචිත විදිහට තියන් යන ඒතර තැන්පතුවක් 10000ක් තියෙනවා ඒකෙන් 120ක් කියන්නේ 2000ක මුදලක් තමයි සංචිත විදිහට පවත්වගෙන යන්න කියන්නේ හැබැයි මේ බැංකුව තුල රුපියල් 10000ක සංචිත තියෙනවා. එහෙම බැලුවාම පේනවා අදි සංචිතයක් තියෙනවා 8000ක. මේ 8000 අදි සංචිතය ඒ බැංකුවට ණය විදියට ලබා දෙන්න පුළුවන්. එහෙමනම් මේ ගානට අනුව නිවැරදි පිළිතුර වෙන්න ඕනේ පළවෙනි පිළිතුර. දැන් සමහරක් වෙලාවට ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? ඒ අදි සංචිතය ගුණ කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකේ. ඒ ගුණ කරාට පස්සේ ඕගොල්ලන්ට 40000 සමහරක් අයට ඇවිල්ලා ඇති. නමුත් මතක තියාගන්න එහෙම තැම්පතු ප්‍රසාරණ ගුණකයෙන් ගුණ කරලා මැවිය හැකි ණය ප්‍රමාණය හොයන්නේ පුතේ වාණිජ බැංකු පද්ධතියක් නම් විතරයි මේක වාණිජ බැංකු පද්ධතියක් නෙමෙයි මේ බැංකුව කියලා කියන්නේ තනි බැංකුවක් පිළිබඳව තමයි මේකේ සාකච්ඡා කරන්නේ එහෙමනම් උත්තරේ පළවෙනි එක right ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ මේවා ඉතින් මට කලින් ඕගොල්ලෝ කරලා බලන්න ඊට පස්සේ මේ උත්තරේ චෙක් කරන්න. එක්තරා බැංකුවක බැංකු පද්ධතියක් අන්න බලන්න. මෙතන තියෙන බැංකු පද්ධතියක් ඒ කියන්නේ ණය මැවීමේ හැකියාවක් තියෙනවා. බැංකු පද්ධතියක් තුල එක් බැංකුවක් සතු. මෙතන කියන්නේ තිබේ එක බැංකුවක් පිළිබඳව තමයි තාම සාකච්ඡා කරන්නේ. බලමු ගාන කියවද්දි ඒක තේරෙයි. රුපියල් මිලියන 200ක සංචිතයක් තියෙනවලු 1000ක තැන්පතු තියෙනවලු සංචිත අනුපාතය 20යිලු ඊට අමතරව දැන් මහජනතාව තවත් රුපියල් මිලියන 5ක මුදලක් මේ බැංකුවේ තැන්පත් කරනවලු. එහෙම වුණාට පස්සේ මේ බැංකුව සතුව තියෙන ඒ කියන්නේ තනි බැංකුවක් ගැන කතා වෙන්නේ. බැංකුව සතුව තියෙන අදි සංචිත ප්‍රමාණය අහනවා. දැන් අපිට මේක පුතේ එකපාර ගැලපීමක් කරලා හදන්න පුළුවන්. මේ ගනුදෙනුව වෙන්නේ දෙවනි වතාවට. එකයි මේ ඊට කලින් තියෙන තොරතුරු ටික මුලින් මුල් අවස්ථාවේ සැලකිල්ලට ගන්න ඕනේ. මිලියන 200ක සංචිත තියෙනවා, මිලියන 1000ක තැන්පතු තියෙනවා. ඒ තියෙන අතරට තමයි තවත් මිනිස්සු මිලියන 5ක මුදලක් තැන්පත් කරන්නේ. දැන් මුදලක් තැන්පත් කරනකොට දිත්ව සටහන මතක තියෙන්න ඕනේ. තැන්පතුවක් ආරම්භ කරනකොට නැත්නම් තැන්පතුවක මුදල් තැන්පත් කරනකොට සංචිත ප්‍රමාණයත් වැඩි වෙනවා, තැන්පතු ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙමනම් අපිට දැන් මුලින්ම ඒ වෙනස්කම කරගන්න ඕනේ. ගනුදෙනුවට පස්සේ සංචිත ප්‍රමාණය 200 නෙමෙයි 205 දක්වා වැඩි වෙනවා. තැන්පතු ප්‍රමාණයත් 1000 නෙමෙයි 1005 දක්වා වැඩි වෙනවා. නේද? දැන් ඔන්න අපි මේක ගැලපුම් කරා. ගනුදෙනුව ගැලපුම් කරා. දැන් ඉතින් අදි සංචිතය ගණනය කරමු. අදි සංචිතය ගණනය කරන්නේ කොහොමද? සැබෑ සංචිතයෙන් අඩු කරනවා විවස්ථාපිත සංචිතය. දැන් විවස්ථාපිත සංචිතය හොයන්නේ කොහොමද? මහ බැංකුව කියනවා තියෙන තැන්පතු වලින් 120ක් සංචිත විදියට පවත්වගෙන යන්න. තියෙන තැන්පතු වලින් 120ක්. එතකොට ඔක්කොම දැන් තැන්පතු දින පුතේ 1005ක්. ඒකෙන් 120ක් සංචිත විදියට පවත්වගෙන යන්නලු. right අපි බලමු එහෙමනම් මුලින්ම විවස්ථාපිත සංචිතය කීයක් තියෙනවද? ඔක්කොම තැන්පතු 1005යි ඒකෙන් 120ක් 0.2ක් සංචිත විදියට පවත්වගෙන යන්න කියලා කියනවා. එතකොට උත්තරේ 201යි. දැන් බලන්න මේ බැංකු පද්ධතිය මේ බැංකුව සතුව සංචිත විදියට තියෙන්න ඕනේ 201යි. හැබැයි මේ බැංකුව සතුව ඔක්කොම සංචිත කොච්චරක් තියෙනවද දැන්? 205ක් තියෙනවා. ඒකේ තේරුම තමයි අදි සංචිතය 4ක් තියෙනවා කියන එක නේද? right අපි අදි සංචිතය එමනම් ගන්නේ කරමු. දැන් නම ඉස්සරහෙන් ලියන්න මතක ඇතුව හොඳේ. මම මේ සිංහලෙන් ලිව්වේ නැති උනාට ඕගොල්ලෝ නම ලියන්න. මේක ඉස්සරහෙන් ලියන්න විවස්ථාපිත සංචිතය. යටින් අදි සංචිතය සමානයි සැබෑ සංචිතය තියෙනවා 205ක්. ඒකෙන් අඩු කරන්න ඕනේ විවස්ථාපිත සංචිතය. එතකොට ඔන්න අපිට පේනවා අදි සංචිතයක් තියෙනවා මිලියන 4ක. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ අභ්‍යාසී පිළිතුර පැහැදිලි කරන්න.
මං හිතන ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති කියලා. මේ සියල්ලම පුතේ විභාග ප්‍රශ්න හොඳේ. රයිට් හතරවෙනි ගානත් බලමු මෙහෙම. මිලියන 250ක තැම්පතු තියෙනවා. මිලියන 170ක සංචිත තියෙනවා. ඉතින් ඒ හරි වැදගත් වචන ඒවා. හොඳේ තැම්පතු කොච්චරද සංචිත කොච්චරද කියන එක පොඩ්ඩක් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. සංචිත අනුපාතය 105යි. මේක දිහා දැක්කම මතක් වෙන්න ඕනේ තැම්පතු ප්‍රසාරණ ගුණකය කීයද කියලා. සංචිත අනුපාතය 105යි නම් තැම්පතු ප්‍රසාරණ ගුණකය 20ක් වෙනවා. හයිත් මේ අපෝ මේ ප්‍රශ්නෙත් අහනවා නේද? තැම්පතු ප්‍රසාරණ ගුණකය අගය කීයද? ඉතින් ඒකේ උත්තරේ අපි පස්සේ කතා කරමු. දැන් උත්තරේ දන්නවනේ 20යි කියලා. මෙම බැංකුව සතු ඇති අධිසංචිත ප්‍රමාණය කොච්චරද කියලා තමයි මේ ප්‍රශ්නෙනුත් අහන්නේ. දැන් අපි ගණනය කරානේ නේද? විවස්ථාපිත සංචිතයත් පවත්වාගෙන නැත සැබෑ සංචිතයත් අතර වෙනස තමයි අධිසංචිතය කියන්නේ. අපිට විවස්ථාපිත සංචිතය මෙහෙම හොයන්න පුළුවන්. විවස්ථාපිත සංචිතය සමානයි මුළු තැන්පතු ප්‍රමාණයෙන් 105ක් විවස්ථාපිත සංචිතයේ විදියට තියාගෙන යන්න ඕනේ. 105යි. ඒකනම් ඒකේ තේරුම තමයි මේ බැංකු පද්ධතිය මිලියන 12.5ක් සංචිත විදියට පවත්වාගෙන යා යුතුයි. 105යි 210යි 250ට නම් 12.5යි. මේ විදිහට සරලව ගන්න පුළුවන්. රයිට්. ඉතින් ඔන්න අපිට පේනවා විවස්ථාපිත සංචිතයේ විදියට පවත්වාගෙන යා යුත්තේ 12.5ක සංචිතයක් පමණයි. හැබැයි මේ බැංකුව 170ක සංචිතයක් පවත්වාගෙන යනවා. එමනම් අදි සංචිතය කීයක් වගේ වෙයිද? සැබෑ සංචිතය 170යි. මහ බැංකුව කියන්නේ 12.5ක සංචිතයක් පවත්වාගෙන යන්න කියලා. ඒකේ තේරුම තමයි 157.5ක. මිලියන 157.5ක අදි සංචිතයක් මේ බැංකුව සතුව පවතිනවා. හරි නේද? ඔයාලටත් මේ පිළිතුර ලැබුණා නේද බලන්න. ඊට ඊළඟට තැම්පතු ප්‍රසාරණ ගුණකය හොයන්නේ කියලා කියනවනේ. දැන් තැම්පතු ප්‍රසාරණ ගුණකය හොයන සූත්‍රෙත් අපි දන්නවා නේද? K සමානයි එක බෙදීම R. ඇයි මෙතනින් යන්න මං ගාන හදන්න ඕනේ නැහැ මං හිතන්නේ නේද? K සමානයි එක බෙදීම 0.05. උත්තරේ K සමානයි 20යි. ඔන්න ඔය විදිහට හදලා තිබ්බනම් ඇති. හරි ඉතින් මේ වගේ සුළු බොහොම සීනි බෝල ගණන් තමයි විභාගෙට එන්නේ. හැබැයි ඉතින් ඔයාලා මේවා හදලා තියෙන්න ඕනේ පුතේ. නැත්තම් ඉතින් ජීවිතේට මේවා එහෙම පුළුවන් වෙන්නේ නැහැ. හරි. ඉතින් මේවා පුළුවන් තරම් හදලා ප්‍රැක්ටිස් වෙන්න ප්‍රැක්ටිස් වෙලා ප්‍රැක්ටිස් වෙලා තමයි මේ මට්ටමට අපිට ඉන්න පුළුවන්. රයිට් අපි එමනම් පස්වෙනි ගානට යමු. ඉරි ගාන ප්‍රශ්නයක් තියෙන්නේ නේද? සංචිත අනුපාතය 10යි. අධිසංචිත නෑලු පළවෙනි අවස්ථාවේදී රුපියල් මිලියන 20ක තැන්පතුවක් ලැබෙනවලු. දැන් අධිසංචිත කීයද කියලා තමයි අහන්නේ. දැන් පළවෙනි අවස්ථාවේ අධිසංචිත නැත්නම් ඒ අවස්ථාව නොසලකා හරින්න පුළුවන්. ඒතකොට අලුත් ගනුදෙනුවට අදාළව විතරක් අධිසංචිතය ගන්නේ කරා නම් හරි. තැන්පතු මිලියන 20ක තැන්පතු ලැබෙනවා කියන්නේ පුතේ තැන්පතුවත් මිලියන 20යි සංචිතයත් මිලියන 20ක් වෙනවා. ඒ කියන්නේ ද්විත්ව සටහන නේද? තැම්පතුවක ද්විත්ව සටහන තමයි තැම්පතු ඒ ප්‍රමාණයෙන්ම තැම්පතුත් වෙනවා, ඒ ප්‍රමාණයෙන්ම සංචිතත් වෙනවා. එහෙනම් මේ ගානට අනුව තැම්පතුත් 20යි සංචිතත් 20යි. විවස්ථාපිත සංචිතය 10යිලු. ඒකේ තේරුම තමයි මේ තැම්පතුවෙන් 10ක් සංචිත විදිහට පවත්වාගෙන යන. සංචිත තියෙනවා 20ක්. සංචිතය මහ බැංකුව කියන සංචිතයේ තියෙන්න ඕනේ මේකෙන් 10යි. ඒ කියන්නේ දෙකයි. මිලියන දෙකක් පවත්වගෙන ගියා නම් ඇති සංචිතයේ විදියට. හැබැයි මේ බැංකුවේ මිලියන 20ක සංචිතයක් තියෙනවා. එහෙමනම් මේ බැංකුවේ තියෙන අධිසංචිත ප්‍රමාණය මිලියන 18යි. පස්වෙනි එකට උත්තරේ වෙන්න ඕනේ 2. හරි ඊළඟට 6 වෙනි එකේ මේ බලන්න ශේෂ පත්‍රයේ පෙන්වන්න තියෙන්නේ ඒක නේද? හරි සරලයි මේ වගේ ප්‍රශ්න. බිලියන 600ක තැන්පතු තියෙනවලු, බිලියන 70ක සල්ලි සංචිතයක් තියෙනවලු, ඉතිරිවත් තම් ණය වලින් සමන්විත වෙනවලු. දැන් ඉතින් මේක පෙන්눔 කරමු. කොහොමද පෙන්වන්නේ?
බිලියන 600ක තැන්පතු 70ක සල්ලි සංචිතය කියලා අපි ඒකට කියන්නේ හැබැයි ඈ ණය අපි දන්නවා තැන්පතු කියන්නේ වගකීම මෙන්න මෙතන තැන්පතු කියලා ලියලා ඒකේ වටිනාකම දාන්න ඕන සංචිත කියන්නේ වත්කම සංචිත කියලා ලිව්වා ඒකේ වටිනාකම දැම්මා ණය කියන්නේ වත්කම ණය කියලා නම ලිව්වා වටිනාකම දැම්මා මම මේකේ දාලා පෙන්නන්නම් වටිනාකම තැන්පතු තීන මහත් 600ක් සංචිතයේ තින්නේ 70යි ඉතිරිය ණය වලින් සමන්විතයිලු ඒ කියන්නේ මේ ගාන බැලන්ස් වෙන්න ඉබයි දෙපැත්තම දෙපැත්තම 600 600 ඉන්න ඕනේ එමනම් මේ පැත්තට අපිට දාන්න වෙනවා කීයද 530ක්. එතන ගාන අපි හදලා ඕනේ දාන්න නේද? එතකොට එමනම් ණය ඉතිරිය ණය වලින් සමන්විත වෙනවන්නේ. එමනම් මෙතන ණය කියලා තියෙන්න ඕනේ 530යි දෙපැත්තම බැලන්ස් වෙන්න ඕනේ 600කට. මෙන්න මේ විදිහට ඔයාලගේ උත්තරේ තියෙන්න ඕනේ. එහෙම තිනවා නම් හරි. දැන් මේ ප්‍රශ්නෙම තවත් එක කොටසක් තියෙන. මේ බලන්න. විවස්ථාපිත සංචිත අනුපාතය 108ක් නම් බැංකුවට ලබා දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය කීයද අහනවා. right දැන් අපි මෙතන එහෙමනම් අදි සංචිතය ගණනය කරන්න ඕනේ. මේ හරහා තැම්පතු ප්‍රසාරණ ගුණකය හොයා ගන්න ඕනේ. ඊට පස්සේ අදි සංචිතය තැම්පතු ප්‍රසාරණ ගුණකයෙන් තැම්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරන්න අවශ්‍ය නැහැ. ඇයි? බලන්න අපි කියවන එක කොයිතරම් වැදගත්ද කියලා. එක්තරා වාණිජ බැංකුවක් කියලා තියෙන්නේ නේද? එක්තරා වාණිජ බැංකුවක් කියන්නේ මේ කතා කරන්නේ තනි වාණිජ බැංකුවක් පිළිබඳව. තනි වාණිජ බැංකුවකට ණය මැවීමේ හැකියාවක් නැහැ. අදි සංචිතය ණය විදියට දෙන්න පුළුවන්. එහෙමනම් මෙතන ඇත්තටම අපි හොයන්න ඕනේ අදි සංචිතය විතරයි. අදි සංචිතය හොයලා අපි කියනවා ඒ ප්‍රමාණයෙන් ණය ලබා දීමේ හැකියාවක් තියෙනවා කියලා. right අපි එහෙමනම් අදි සංචිතය හොයමු. අදි සංචිතය හොයන්න කලින් අපිට ඕනේ විවස්ථාපිත සංචිතය නේද? right විවස්ථාපිත සංචිතය හොයන්නේ කොහොමද? පවතින තැන්පතු වලින් මෙන්න මේ ප්‍රතිශතය විවස්ථාපිත සංචිතය බවට පත් වෙනවා. 600ෙන් 108ක් තමයි විවස්ථාපිත සංචිතය විදිහට පවත්වගෙන යන්න කියන්නේ. right එහෙමනම් විවස්ථාපිත සංචිතය සමානයි තැම්ප ඉල්ලුම් තැම්පතු වැඩි කිරීම විවස්ථාපිත සංචිත අනුපාතය දැන් 600ෙන් 100ට 8ක් අපි ගණනය කරොත් ඒක 448යි නේද ඒ කියන්නේ මේ තැම්පතු 600ෙන්ම අපි සංචිත විදියට පවත්වගෙන යා යුත්තේ බිලියන 48ක මුදලක් හැබැයි දැන් මේ බැංකුපත් මේ බැංකුව විසින් බිලියන 70ක සංචිතයක් පවත්වගෙන යනවා මහ බැංකුව කියන්නේ බිලියන 48ක සංචිතයක් පවත්වගෙන ගියා මැටි කියලා. එහෙමනම් අපිට පේනවා අදි සංචිතයක් මේකළු පවත්වගෙන යනවා නේද? right එහෙමනම් අදි සංචිතය ගණනය කරමු. අදි සංචිතය සමානයි සැබෑ සංචිතය 70 ඍණ විවස්ථාපිත සංචිතය පිළිතුර රුපියල් බිලියන 22යි. මේ තමයි අදි සංචිතයේ ප්‍රමාණය. ඇයිද මේන්න මේ ගණන් පුතේ හොඳට හුරු වෙන්න මේවා තමයි විභාගෙට එන්නේ ඉදි ගන්න පේපර් එකේ ලියන පේපර් එකේ මේ ප්‍රශ්න තියෙනවා ඉතින් හරි ලේසි ප්‍රශ්න කරන්න පුළුවන් තමන් හොඳට මුලින්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ අයිට අපි ඊළඟ කොටසට යමු දැන් අපි සාකච්ඡා කරන්නේ පොඩක් තියරි කොටස ඉතින් මේවා කටපාඩම් කරන්න ඕනේ කොටස් පුතේ ඇත්තටම වාණිජ බැංකුවකට මැවිය හැකි ණය ප්‍රමාණය තීරණය කරන සාධක හතරක් තියෙනවා. පොන්දේසි නෙමෙයි ඈ. වාණිජ බැංකු පද්ධතියකට මැවිය හැකි ණය ප්‍රමාණය තීරණය කරන සාධක හතරක්. බලන්න මොනවද කියලා. විවහාර මුදල් ළඟ තබා ගැනීම සඳහා මහජනතාව සතු කැමැත්ත. මහජනතාව විවහාර මුදල් ළඟ තියාගෙන හිටියොත් ඒකේ තේරුම තමයි වාණිජ බැංකු වලට තැන්පතු අඩු වෙනවා නේද? අපි හිතමු නිකන් හරි වාණිජ බැංකු වල තියෙන ඉල්ලුම් තැන්පතු මිනිස්සු මුදල් බවට පත් කර ගන්නවා. එතකොට වාණිජ බැංකුවල තැන්පතු ප්‍රමාණය අඩු වෙනවා. තැන්පතු ප්‍රමාණය අඩු වෙන්න මැවිය හැකි ණය ප්‍රමාණයත් අඩු වෙනවා. එහෙමනම් අන්න මහජනතාවගේ විවහාර මුදල් ළඟ තබා ගැනීමේ කැමැත්ත මැවිය හැකි ණය ප්‍රමාණය තීරණය කරනවා. නේද? ඊළඟට තියෙනවා
බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලාගෙන යන ප්‍රමාණය බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලාගෙන ගියොත් මෙවිය හැකි ණය ප්‍රමාණය අඩු වෙනවා නේද ඒ විදිහට අපි සාකච්ඡා කරමු ඉතින් මේ කාරණා හතර ගැනම අපි එකින් එක මෙහෙම කතා කරමු පළවෙනියෙනම කතා ගන්න පුතේ මහ ජනතාව මේ විවාහ මුදල් ළඟ තබා ගැනීමට ඇති කැමැත්ත ඉතින් මේ ඇත්තටම මිනිස්සු තමන්ගේ ළඟ මුදල් තියාගන්න වැඩි කැමැත්තක් දැක්වුවොත් බැංකු පද්ධතියේ තැන්පතු ප්‍රමාණය එන්නෙන් අඩු වෙනවා තැන්පතු ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ මැවිය හැකි ණය ප්‍රමාණය අඩු වෙනවා ඒ කියන්නේ ණය සැපයුම සීමා වෙනවා ණය සැපයුම සීමා වේ කියලා ලිව්වත් හරි ඒත් මේ රතු පැටින් ලියලා තිනේ ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ ඔයගොල්ලන්ගේ නෝට් එකේ නේද මම පැහැදිලි කරන එක තමයි කරන්නේ රයිට් ඊළඟට මිනිස්සු සල්ලි ළඟ තියාගන්න කැමති වුනේ නැත්තම් එතකොට මිනිස්සු කරන්නේ තමන්ගේ තියෙන සල්ලි ටික ගිහලා තැම්පතු වල යොදවනවා නේද ඒකින් ඉතිරි කිරීමේ ගිනුම් ස්ථාවර තැම්පතු වල ජංගම ගිනුම් වල හැරි ගිහලා මේ මුදල් ටික තැම්පත් කරනවා එතකොට බැංකු වල තියෙන තැම්පතු ප්‍රමාණය ටික 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 වැඩි වෙනවා ඒ වැඩි වෙන්න ණය මැවීමේ හැකියාවත් වැඩි වෙනවා එහෙමනම් මිනිස්සු මුදල් ළඟ තබා ගැනීමට අඩු කැමැත්තක් දක්වනවා නම් මෙවිය හැකි සැබෑ ණය ප්‍රමාණය ඊයේකී උපරිම සීමාව කරා ළඟා වෙන්න පුළුවන්. රයිට්. ඊළඟට දෙවෙනි සාධකය විදියට අපි සලකන්නේ බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ඇදී යාමේ ප්‍රවණතාවය. අපි කිව්වනේ අපේ ණය මැවීමේදී උපකල්පනයකුත් තිනව නේද? බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලාගෙන යන්නේ නැහැ කියලා. ඉතින් මෙතනත් ඒකමයි කියන්නේ. දැන් බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලාගෙන ගියොත් පුතේ සියලුම වාණිජ බැංකු වලට ණය මවන්න බැරි වෙනවා. එතකොට අර මැවිය හැකි ණය ප්‍රමාණය යම් තැනකින් නැවතිනවා. කියන්නේ අර රටාව ඒ වට ගණන ඒ අධියර ගණන කඩන් වැටෙනවා. බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගියොත්. ඉතින් නමුත් බැංකු පද්ධතිය තුලම මේ මුදල් ටික රැඳුනොත් ඒ මැවිය හැකි ණය ප්‍රමාණය උපරිම සීමාව කරා ළඟා වෙන්න පුළුවන්. මේ නෝට් එක තමයි මෙතන ලියලා තින්නේ බලන්න මේ චුට්ට කියවලා මේ හිස්තන ඔයාලා පුරව ගන්න පිටතට ගලන් නොගියොත් ණය සැපයුම උපරිම සීමාව කරා ළඟා වෙනවා පිටතට ගලාගෙන ගියොත් සැබිය මෙවිය හැකි සැබෑ ණය ප්‍රමාණය අඩු වෙනවා ඊළඟට තියෙනවා බැංකු පද්ධතිය අධිසංචිත පවත්වාගෙන යාමේ ප්‍රවණතාවයක් දැන් අපි මෙහෙම මේක සාකච්ඡා කරන්නේ මෙහෙමයි දැන් බැංකු පද්ධතිය ණයමවන්න නම් අධිසංචිත තියෙන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න පුතේ බැංකු පද්ධතිය ඒගොල්ලන්ට මවන්න පුළුවන් සියලුම ණය ප්‍රමාණය මවලා ඉවර නම් ඒ බැංකු පද්ධතිය තුල අධිසංචිත තියෙන්න බෑ. ඒ කියන්නේ හැම පුද්ගලයම, ඒ කියන්නේ හැම මේ වාණිජ බැංකුවම තමන්ගේ තියෙන අධිසංචිත ටික ණයට දෙනවනේ. ඒතකොට තමන්ගේ තියෙන ඔක්කොම අධිසංචිත ටික ණයට දෙනවා නම් ඒගොල්ලෝ ළඟ තවත් අධිසංචිත තියෙන විදියක් නැහැ. එහෙම ඔක්කොම අධිසංචිත දුන්න මේ ණය වශයෙන් ලබා දුන්නොත් තමයි පුතේ මවන්න පුළුවන් ණය ප්‍රමාණය උපරිම සීමාව දක්වා ගමන් කරන්නේ කිසියම් හෝ බැංකුවක් තමන්ගේ අධිසංචිතය ණය වශයෙන් ලබා නොදී ඒ අධිසංචිතය ව්‍යාපාරයේ තියාගත්තොත් අන්න එතකොට පුතේ මවන්න පුළුවන් ණය ප්‍රමාණය අඩු වෙලා යනවා අනිත් වාණිජ බැංකු ණය දෙයි නමුත් ඒ අධිසංචිතය ණයට දෙන්නේ නැහැ කියලා තීරණය කරන බැංකුව නිසා එතනින් එහාට තව දුරටත් ණය මෙවීමේ හැකියාව නැති වෙලා යනවා. ඒක නිසා අපි කියනවා පුතේ ණය මවන්න නම් අධිසංචිත තියෙන්න ඕනේ. හැබැයි උපරිම ණය ප්‍රමාණය මෙවීම සඳහා තීන අධිසංචිත ටික ඔක්කොම ණය වශයෙන් ලබා දීලා අධිසංචිත ශුන්‍ය මට්ටම කරා ගෙන එන්න ඕනේ. සරලම කාරණාව ණය මවලා ඉවර නම් අධිසංචිත ශුන්‍ය විය යුතුයි. හරි. ඒක තමයි පැහැදිලි කරන්නේ බලන්න මෙතන කියනවා මේ ව්‍යාපාර අධිසංචිත පවත්වාගෙන යනවා නම් ඒ කියන්නේ උපරිම ණය ප්‍රමාණය සපයලා නැහැ නේද ණය සැපයුම සීමා වෙනවා හැබැයි අධිසංචිත ශුන්‍ය නම් ඒ කියන්නේ තීන අධිසංචිත සියල්ලම ණය මෙවීම සඳහා පාවිච්චි කළා නම් මෙවිය හැකි සැබෑ ණය ප්‍රමාණය උපරිම සීමාව කරා ළඟා වෙනවා ණය තවසානික ණය සඳහා මහ ජනතාවගේ ඉල්ලුම මහජනතාවගේ ණය සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙන්න මෙවිය හැකි ණය ප්‍රමාණය උපරිම සීමාව කරා ළඟා වෙනවා. හැබැයි මහජනතාව ණය ඉල්ලුවේ නැත්නම් මෙවිය හැකි ණය ප්‍රමාණය සීමා වෙනවා. ඒක හරි සරල කාරණාවක් නේද? ඒකට අදාළව මේ නෝට් එකේ
හිස්තන් දෙක ඔයගොල්ලෝ පුරව ගන්න ඕනේ. හරි ඊළඟට තව තියරි නෝට් එකක් තියෙනවා. ණය මැවීම සීමා කරන සාධක. ණය මැවීම සීමා කරන සාධක කියන්නේ පුතේ මෙන්න මේ හතරේ අපි කියනවනේ ණය සැපීම සීමා වෙනවා කියලා. අන්නේ කාරණා හතර තමයි එතෙන් තියෙන්නේ. මෙතන මේ මේ කියන්නේ ණය මැවිය හැකි ණය ප්‍රමාණය තීරණය කරන සාධක. තීරණය කරන සාධක කිව්වහම කොහෙටද ගමන් කරන්න කියලා අදහසක් නැහැ. ණය මැවීම වැඩි කරනවද අඩු කරනවද කියලා මෙතන කියන්නේ නැහැ. නමුත් මෙතන කෙලින්ම මේ ප්‍රශ්نين කතා කරන්න පුතේ ණය මැවීම සීමා කරන සාධක. එතකොට අර කටපාඩම් කරපු කාරණා හතරේ ණය මැවීම සීමා කරන පැත්ත ලියන්නේ. බලන්න මේ කාරණා හතරෙම එක පැත්තක් ගැන නේද මේ ලියලා තියෙන්නේ කියලා. මහා ජනතාව විවාහ මුදල් ළඟ තබා ගැනීමට වැඩි කැමැත්තක් දක්වීම. මේ අර මහා ජනතාව විවාහ මුදල් ළඟ තබා ගැනීමට ඇති කැමැත්තී එක පැත්තක් ගැන ලියලා තියෙන්නේ. මේ අධිසංචිත පවත්වාගෙන යනවද නැද්ද කියන එකේ අධිසංචිත පවත්වාගෙන යනවා කියන පැත්ත ලියලා තියෙන්නේ. ඒතර අධිසංචිත පවත්වාගෙන යනකොට ණය මැවීම සීමා වෙනවා. ඊළඟට බැංකු අංශයෙන් වෙනත් මූල්‍ය ආයතන කරා මුදල් ගලාගෙන යාම තමයි මෙතන ලියලා තියෙන්නේ. මෙතන තීරණය කරන සාධකවල තියෙන්නේ මේ තීරණය කරන සාධකවල තියෙන්නේ කැමැති පැත්තකට ඇදී යාමේ ප්‍රවණතාවය කියලා කියන්නේ. බැංකු පද්ධතියෙන් පිටත ගලාගෙන යනවද නැද්ද කියන එක තමයි එතන තියෙන්නේ. ඒතර ඔයාලට පේනවා මේ ණය මැවීම සීමා කරන සාධක කියලා ලියලා තින්නේ. ණය මැවීම තීරණය කරන සාධකවල සීමා කරන පැති පැත්ත ගැන තමයි මේ ලියලා තියෙන්නේ නේද? ඒතර මේක කටපාඩම් කරගන්න ගත්තත් එකයි. අපි කලින් කතා කරපු මේ කාරණා හතර කටපාඩම් කරගත්තත් එකයි. මේ කාරණා හතරෙම ණය මැවීම සීමා වෙන පැත්ත ලියන්න. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුර හරි යනවා. right ඊළඟට තියෙනවා බැංකු පද්ධතියෙන් පිටතට මුදල් කාන්දු වෙන්න පුළුවන් මූලාශ්‍ර මොනවද කියලා. නේද? බැංකු පද්ධතියෙන් පිටතට සල්ලි ගලන් යන්න පුළුවන් ක්‍රම. අපි තැන්පතු මුදල් බවට පත් කරොත් එහෙම බැංකුවේ තියෙන සල්ලි අපි ළඟට එනවනේ නේද? හරි සරල උත්තරයක් ඒක නේද? මහජනයා තම තැන්පතු මුදල් බවට පත් කර ගැනීම. දැන් අපි බැංකුවට ගිහිල්ලා අපේ ගිණුමේ තියෙන මුදල් ලක්ෂයක් ගේනවා. ආ එතකොට ඉතින් බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලා යනවා. ඒ වගේම වාණිජ බැංකුව වලින් වෙනත් මූල්‍ය ආයතන කරා මුදල් ගලාගෙන යන්න පුළුවන්. අපි ගිහිල්ලා ලංකා බැංකුවේ දින සල්ලි ටිකක් අරගෙන NSB බැංකුවට ගිහිල්ලා දානවා. දැන් පුතේ වාණිජ බැංකුවක තිබ්බ සල්ලි විශේෂිත බැංකුවකට තමයි ගලාගෙන ගියේ. අන්න එතකොට අපි කියනවා බැංකු අංශයෙන් වෙනත් මූල්‍ය ආයතන කරා මුදල් ගලාගෙන ගිහිල්ලා. ඊළඟට මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට සුරකුම්පත් විකුණනවා. මෙන්න මේක පුතේ අපි ඉස්සරහට දීර්ඝව කතා කරන මාතෘකාවක්. ඒකේ මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද දන්නවද? වාණිජ බැංකුවල තියෙන සල්ලි ටිකක් මහ බැංකුවට යනවා. ඒතර ඒක බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලාගෙන ගියා හා සමානයිනේ. වාණිජ බැංකුවල තිබ්බ සල්ලි ටිකක් මහ බැංකුවට යනවා. ඒතර ඒක මහ බැංකුවේ වත්කමක් වෙනවා. ඒ සල්ලි ටික මහ බැංකුවට තමයි ඊට පස්සේ අයිති වෙන්නේ. මහ බැංකුවට අයිති වුණාට පස්සේ ඒ මුදල් ටික වාණිජ බැංකුවලට නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට අපි කියනවා මේ බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලාගෙන යන මූලාශ්‍ර නැත්නම් ක්‍රම තුනක් තියෙනවා. මේවා ලියා ගන්න, කටපාඩම් කර ගන්න ඕනේ. right දැන් අපි මේ වෙනකන් කතා කරේ පුතේ මුදල් මැවීම පැත්ත පිළිබඳව, ණය මැවීම පැත්ත පිළිබඳව. ඒ වගේම ණය මවන්න මුදල් මවනවා වගේම, තැන්පතු මවනවා වගේම පුතේ තැන්පතු සංකෝචනීය වෙන්නත් පුළුවන්. ණය සංකෝචනීය වෙන්නත් පුළුවන්. ඒක අපි දෙපැත්තටම යනවා. තැන්පතු ප්‍රසාරණය වීමක් සිද්ධ වෙනවා වගේම තැන්පතු සංකෝචනයක් වෙන්නත් පුළුවන්. අපි කිව්වනේ වාණිජ බැංකුවක මුදල් තැන්පත් කරනකොට ඒ වගේ කිහිප ගුණයකින් ණය මැවීමේ හැකියාව තියෙනවා. තැන්පතු ප්‍රසාරණය කිරීමේ හැකියාව තියෙනවා. වාණිජ බැංකුවේ දින සල්ලි අපි ගන්නකොට මොකද වෙන්නේ එහෙනම්? ඒකේ අනිත් පැත්ත වෙන්න ඕනේ නේද? වාණිජ බැංකු පද්ධතියකට අපි මුදල් තැන්පත් කරනකොට තැන්පතු ප්‍රසාරණය කිරීමේ හැකියාවක් තියෙනවා නේද? වාණිජ බැංකු පද්ධතියෙන් අපි සල්ලි මුදල් බවට පත් කර ගන්නකොට අපි කියලා බැංකුවෙන් සල්ලි ගන්නකොට එහෙමනම් ඒ කියන්නේ පැත්ත වෙන්න ඕනේ බහුවිධ සංකෝචනයක් සිද්ධ වෙන්න ඕනේ. බහුවිධ සංකෝචනයක් කියන්නේ පුතේ තැන්පතු ඒ මුදල් බවට පත් කර ගන්න තැන්පතුවෙන් කිහිප ගුණයකින් බැංකු පද්ධතියේ තැන්පතු අඩු වෙන්න ඕනේ. බහුවිධ ප්‍රසාරණයක් වෙනවා වගේම බහුවිධ සංකෝචනයක් සිද්ධ වෙන්න ඕනේ.
right me note එකේ මේ ටික ලියාගෙන පොඩ්ඩක් මෙන්න මේ කොටස ඕගොල්ලෝ කියව ගන්න බලන්න දැන් මේ පාඩමේ පුතේ ඉතාමත් වැදගත් කොටසක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ බහුවිධ සංකෝචනීය කියන එක දැන් මතක තියාගන්න බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලාගෙන යනකොට පුතේ බැංකු පද්ධතියේ දැන් අපි උපකල්පනයක් කරනවා දැන් මේ වෙනකොට බැංකු පද්ධතිය උපරිම ණය ප්‍රමාණය මවලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අදිසංචිත ශුන්‍යයි කියලා අපි හිතනවා. නෑ, එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් එහෙම හිතලා හදනකොට තමයි දේසි මේක අවබෝධ කරගන්න. කොහොම වුණත් අවසානට වෙන්නේ පුතේ බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලාගෙන ගියාම බැංකු පද්ධතියේ අදිසංචිතයක් නෙමෙයි බිහි වෙන්නේ. බැංකු පද්ධතියේ ඌණ සංචිතයක් බිහි වෙනවා. දැන් අපි කලින් ගණන් වල ඉගෙන ගත්තේ අදිසංචිතයෙන් කිහිප ගුණයක් ණයමවන්න පුළුවන් කියන නේද අදිසංචිතයක් පවතිනකොට ඒ වගේ කිහිප ගුණයක් ණයමවීමේ හැකියාව තීනව වගේම තමයි සංචිතය ඌණ වුණොත් ඒ කියන්නේ සංචිත මහ බැංකුව කියන වටත් වඩා අඩුවෙන් නම් බැංකු පද්ධතියේ සැබෑ සංචිතය පවතින්නේ එතකොට අපි ඒකට කියනවා ඌණ සංචිතයක් කියලා ඒ ඌණ සංචිතයක් පැවතුනොත් ඒ ඌණ සංචිතයෙන් කිහිප ගුණයකින් ණය නැත්තම් තැම්පතු සංකෝචනය කරන්න වෙනවා අදි සංචිතයක් තිනකොට ඒ වගේ කිහිප ගුණයකින් තැම්පතු ප්‍රසාරණය කරන්න පුළුවන් වගේම ඌණ සංචිතයක් පැවතුනොත් ඒ වගේ කිහිප ගුණයකින් තැම්පතු සංකෝචනය කළ යුතුයි මේ එකම ગાන දෙපැත්තකට තමයි අපි මේ හදන්නේ එතකොට අපි මේ තැම්පතු ප්‍රමාණය අඩුවීම ගණනය කරන්නේ අර මැවිය හැකි ණය ප්‍රමාණය නැත්නම් තැම්පතු ප්‍රමාණය වැඩිවීම ගණනය කරන විදියටමයි නේද? තැම්පතු ප්‍රමාණය අඩුවීම බලන්නේ ඌණ සංචිතය තමයි අපි වැඩි කරන්නේ තැම්පතු ප්‍රසාරණ ගුණකේ. තැම්පතු ප්‍රමාණය වැඩිවීම බලනවා නම් අදි සංචිතය තමයි වැඩි කරන්නේ තැම්පතු ප්‍රසාරණ ගුණකේ. රයිට්. දැන් ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මේ සංකෝචනයක් සිද්ධ වෙන්න පුළුවන් ආකාර ඒ කියන්නේ බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලාගෙන යන ඕනම අවස්ථාවක බහුවිධ සංකෝචනයක් නැත්නම් මේ තැම්පතු ප්‍රමාණය සංකෝචනය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ බලන්න මහ ජනතාව තමන්ගේ තැම්පතු මුදල් බවට පත් කරොත් අන්න බැංකු පද්ධතියේ සල්ලි අඩු වෙනවා. එතකොට සංචිත ඌනතාවයක් ඇති වෙනවා. ඒ හරහා බහුවිධ සංකෝචනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට සුරකුම්පත් වික්කොත් වාණිජ බැංකුව විසින් ඒ සුරකුම්පත් මිලදී ගන්නවා. වාණිජ බැංකුව විසින් මිලදී ගන්නවා කියන්නේ වාණිජ බැංකුව ළඟ තියෙන සල්ලි මහ බැංකුවට දීලා තමයි මේ සුරකුම්පත මිලදී ගන්න වෙන්නේ. එතකොට වාණිජ බැංකුව ළඟ තියෙන සල්ලි ප්‍රමාණයක් මහ බැංකුවට යනවා. ඒ කියන්නේ ඒක කෙලිම මහ බැංකුවට අයිති වෙනවා. එතකොට ඒකේ අදහස තමයි වාණිජ බැංකුව ළඟ තියෙන සල්ලි ප්‍රමාණය අඩු වෙනවා. දැන් අන්න වාණිජ බැංකුවල සල්ලි ප්‍රමාණය අඩු වෙනකොට වාණිජ බැංකුව සංචිත ඌනතාවයකට මුහුණ දෙනවා. සංචිත උනතාවයකට මුහුණ දෙනකොට ඒ වගේ කිහිප ගුණයකින්ම තැම්පතු ප්‍රමාණය අඩු කරන්න වෙනවා. ඊළඟට මහ බැංකුව විසින් මේ වැඩේ කරන්න පුළුවන්. විවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමීම නිසා බැංකු පද්ධතිය විසින් පවත්වාගෙන යා යුතු සංචිත ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. විවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දාන්න දාන්න විවස්ථාපිත සංචිතයේ ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒතර බැංකු සතුව ඒ තරම් සංචිත ප්‍රමාණයක් නොතිබ්බොත් අන්නේ වෙලාවේදී බැංකු සංචිත ඌනතාවයකට මුහුණ දෙනවා. එතකොටත් බහුවිධ සංකෝචනය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් විභාගෙට පුතේ මේ ආකාර තුනෙන් මොකක් හරි එක ආකාරයකට ගණක් දෙන්න පුළුවන්. මේ ආකාර තුනටම ඔගොල්ලෝ ගණන් හදලා තියෙන්න ඕනේ. හරි අපි බලමු එක ගණන. මේ ගානේ තියෙන්නේ අපි පහලට ගියොත් බලා ගන්න පුළුවන්. මහ ජනතාව තමන්ගේ මුදල් තමන්ගේ තැන්පතු මුදල් බවට පත් කර ගැනීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. රයිට් අපි ගාන හදමු. මේ බැංකු පද්ධතිය තුල තැන්පතු තියනවලු බිලියන 2400ක්. තැන්පතු බිලියන 2400ක්. ඒක අපි වගකීම් පැත්තේ සටහන් කරගමු මෙහෙම නේද? තැන්පතු බිලියන 2400යි. ඒත් ඔයාලත් මෙහෙමම ඔයාලගේ පොතේ සටහන් කරගන්න. සංචිත තීනවලු 480ක් සංචිත 480 අපිට පුළුවන් මෙතන සංචිත කියලා ලිව්වා මෙතන එකියගේ 480 ලිව්වා
ඊළඟට සුරකුම්පත් තිනලු බිලියන 1000ක සුරකුම්පත් කියන්නේ පුතේ වත්තම සුරකුම්පත් වත්තම ඒක බිලියන 1000ක් තිනවලු මේ විදිහට අපි ලියන ඒ වගේම ණය තිනවලු 920ක් ණය කියන්නේ වත්තම ණය ප්‍රමාණය වත්තම් ගොඩේ ලියන්න ඕනේ තුන්වෙනි වත්තම විදිහට අපිට ලියත හැකි 920ක් දැන් අපි ඔන්න මේ තොරතුරු ටික ශේෂ පත්‍රයේ සටහන් කරා මේක කියනවා බැංකු පද්ධතියක තොරතුරු කියලා ඒ නිසා මේක ණය මැවීමේ හැකියාවක් තියෙනවා දැන් අපි තොරතුරු ඇතුළත් කරා දැන් ඕගොල්ලෝ මේක එකතු කරලා බලුවොත් ඕගොල්ලන්ට පෙනෙයි මේ දෙපැත්තේ එකතුව 2400යි මේ විදිහට ශේෂ පත්‍රයේ පෙන්눔 කරනවටත් පුතේ ලකුණු දෙකක් විතර දෙනවා විභාගෙදී එඳ නිවැරදිව මේවා පෙන්눔 කරා මතක ඇතුව මේවා එකතුව දාලා තියෙන්න ඕනේ හොඳේ එකතු කරලා දාලා තියන්න මෙතන 2400යි දෙපැත්තේම එන්නේ එකතු රයිට් ඊළඟට මෙන්න දැන් මේකෙන් පොඩි පැහැදිලි කිරීමක් කරනවා ඊට පස්සේ බැංකු පද්ධතිය තුල පවතින අධිසංචිත ප්‍රමාණය මෙන්න මෙච්චරක් තියෙනවලු රයිට් දැන් එතකොට එහෙමනම් බලලා කියන්න අධිසංචිත ප්‍රමාණය කොච්චරද කියලා සංචිත අනුපාතය 120යි නේද 2400ක තැන්පතු තිනවා ඒ තැන්පතු වලින් 120ක් සංචිත විදියට පවත්වාගෙන යා යුතුයි 2400ෙන් 120ක් කියන්නේ 480ක් දැන් මහ බැංකුව කියනවා මේ බැංකු පද්ධතියේ තියෙන තැන්පතු වලින් 480ක් සංචිත විදියට පවත්වාගෙන යන්න කියලා මේ බැංකු පද්ධතිය ඇත්තටම පවත්වාගෙන යන්නේ රුපියල් බිලියන 480ක සංචිතය අන්න බලන්න මහ බැංකුව කියන සංචිතයම මේ බැංකු පද්ධතිය විසින් පවත්වාගෙන යනවා එහෙනම් අධිසංචිත ප්‍රමාණය කීයද? අධිසංචිත ප්‍රමාණය ශුන්‍යයි. මෙතන ලියන්න ශුන්‍ය. ශුන්‍ය වන අතර මින් පැහැදිලි වන්නේ බැංකු පද්ධතියට මැවිය හැකි උපරිම ණය ප්‍රමාණය ලබා දී ඇති බවයි. දැන් අධිසංචිත ශුන්‍ය වෙලා කියන්නේ බැංකු පද්ධතිය මවන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය මේ වෙනකොටත් මවලා ඉවරයි කියන එක. රයිට්. දැන් අපි යමු ඒ ගානේ දෙවෙනි කොටසට බහුවිධ සංකෝචනීය සිද්ධ වෙන අවස්ථාව තමයි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. හරි බලන්න මෙතෙන්දි කියනවා දැන් මේ තැන්පතු වලින් රුපියල් බිලියන 100ක තැන්පතු මුදල් බවට පත් කරනවලු. දැන් එහෙනම් මොකද වෙන්නේ? මහා ජනතාව තම තැන්පතු වලින් රුපියල් බිලියන 100ක් මුදල් බවට පත් කරගන්න නිසා තැම්පතු රුපියල් බිලියන 100කින් අඩු වෙනවා ඒ වගේම සංචිතත් රුපියල් බිලියන 100කින් අඩු වෙනවා නේද අපි දන්නවා තැම්පතුවක් දානකොට නැත්නම් තැම්පතුවක් මහජනතාව ගිල මුදල් තැම්පත් කරනකොට සංචිතයි තැම්පතුයි වැඩි වෙනවා ඒ තැම්පතුවේ තියෙන සල්ලි ගන්නකොට සංචිතයි තැම්පතුයි අඩු වෙනවා කිව්වා දැන් ගනුදෙනු කටපාඩම් වෙලා තියෙනවා රයිට් එහෙමනම් අපි දන්නවා දැන් මහ ජනතාව බැංකුවෙන් රුපියල් බිලියන 100ක් ගන්නකොට තැන්පතු රුපියල් බිලියන 100කින් අඩු වන අතර මෙතන ලියන්න තැන්පතු රුපියල් බිලියන 100කින් කින් කියන වචනේ තියෙනවනේ නේද තැන්පතු රුපියල් බිලියන 100කින් අඩු වන අතර සංචිත රුපියල් බිලියන 100කින් අඩු වේ ස්ථන් දෙක හරියට පුරවග. රයිට්. දැන් ඒ ගැලපීම් කරාට පස්සේ මේ බැංකුවේ ශේෂ පත්‍රය අපි සකස් කරන්න ඕනේ. මේ ගැලපීම් කරාට පස්සේ. රයිට්. එතකොට මොකද වෙන්නේ? රයිට්. අපි දැන් එහෙමනම් ඒ ගැලපීම් කරමු මෙතන. දැන් තැන්පතු ඔක්කොම තිබ්බ 2400ක් නේද? නමුත් දැන් මේ තැන්පතු වලින් 100ක් මහ ජනතාව ආයේ ගන්නවා. එහෙමනම් දැන් තැන්පතු තියෙන්නේ 2300යි. අපි මෙතෙන්ට ලියමු එහෙනම් 2300යි. මෙතන ලියන්න තැන්පතු කියන. රයිට්. ඒ වගේම බැංකුවේ තිබ්බ සංචිතය 480ක්. ඒ 480ෙන් 100ක් මිනිස්සු මුදල් බවට පත් කරනවා. ඒ කියන්නේ මේ මුදල් මේ බැංකුවේ තිබ්බ සල්ලි වලින් රුපියල් බිලියන 100ක් මිනිස්සු ගන්නවා. එතකොට බැංකුවේ තිබ්බ සංචිතය 480ෙන් 100ක් මිනිස්සු ගත්තොත් දැන් බැංකුවේ ඉතුරු වෙන්නේ 380යි. සංචිතය
තුන්සිී අසුවත් ඉළඟට සුරකුම්පත් ඒක එම්මම දාහම තියෙනවා නය නමසිය විස්සම තිීර තුර මෙන්න මේ විදියට අපි අලුත් ශේෂ පත්‍රය සකස් වෙන්න තැම්පතු වලින් සීයක් අඩු වුණා සංචිත වලින් සීයක් අඩු වුණා එච්චරයි උනේ අනිත් ඒවා ඒ විදියටම තියෙනවා ගාන පුතේ බැලන්ස් වෙනවා බැලන්ස් වෙන්නේ නැත්තේ නැහැ හැබැයි දැන් මේ ශේෂ පිරික්සම 100ට 100ක් නෙවෙයි නෑ මේ බැංකු පද්ධතියේ දැන් යම්කිසි ගැටලුවක් මතුවලා තියෙනවා ඒ ගැටලුව තමයි පුතේ මහා බැංකුව කියනවා මේ තැම්පතු මෙන් 100ට 20ක් සංචිත විදියට තියන් යන්න කියලා. තැම්පතු 2300ක් තියෙනවා. ඒකෙන් 100ට 20ක් සංචිත විදියට තියාගෙන යන්න කියනවා. දැන් බලන්න මේ 2300න් 100ට 20ක්ම මේ බැංකු පද්ධතිය සංචිත විදියට තියාගෙන යනවද කියලා. ගණන් හදලා බලන්න. ඔයාලට ඒක නිකන් ගණනය කරන්න පුළුවන් ඕන නම් 2300න් 100ට 20ක් उत्तरे हेट ऐके तेरु मत मैपुति मे बैंको पद्धति तमन लगती नैंपतु प्रमाण मीन सीयट विस्सा रुपियाल बिलियन हारसीय हेटक संचित अपवत्न आयुत रुपियाल बिलियन हारसीय हेटक संचित अपवत्ने आयुत अब मे बैंको पद्धति दनट संचित तुंसी असूवाई संचित ऊनता व्यान वनी අදි සංචිතයක් නෙමෙයි ඉන්නේ ඌන සංචිතයක් මේ විදිහට ඌන සංචිතයක් තියාගෙන යන්න මහ බැංකුව ඉඩ දෙන්නේ නැහැ මෙහෙම තත්වයකදී මහ බැංකුව මේ බැංකුව වලට දඩ ගහනවා ගාස්තු අය කරනවා මෙහෙම තියාගෙන ගියෝ ඒ හින්දා වාණිජ බැංකු කැමති නැහැ මේ වගේ දඩ වලට ලක් වෙන්න ඒ වගේ ඒක ලොකු ප්‍රමාණයක් දඩ ගහනවා සාමාන්‍යයෙන් 36ක 40ක විතර දඩයක් ගහනවා ඉතින් ඒ නිසා වාණිජ බැංකු කරන්නේ පුතේ සංචිත උනතාවය මග හරගන්න තැම්පතු ප්‍රමාණය අඩු කරගෙන එනවා ඒ විදිහට තමයි සංචිත උනතාවයක් තිනකොට බහුවිද සංකෝචනයක් සිද්ධ වෙයි රයිට් අපි මෙතන මේ තියෙන වාක්‍ය සම්පූර්ණ කරමු අදාළ ගැළපීම් වලින් පසු බැංකු පද්ධතියේ විවස්ථාපිත සංචිත ප්‍රමාණය ගන්නේ විවස්ථාපිත සංචිත ප්‍රමාණය වෙන්නේ 460ක් මෙතන දාන්න රුපියල් බිලියන කියලා කියන්නේ රුපියල් බිලියන 460 කි. එහෙත් බැංකු පද්ධතිය සතුව පවතින්නේ රුපියල් බිලියන 380ක සංචිතයකි. දැනට බැංකුවේ තියෙන 380ක සංචිතය. ඒ අනුව බැංකු පද්ධතිය රුපියල් බිලියන 80ක සංචිත ඌනතාවයකට මුහුණ දී वाला पेहदी रुपया बिलियन हारसी हेटा सांचित बैंक पद्धति तुनसी बैंक पद्धति सांचित उन्नता तीन रुपया बिलियन असू बैंक प्रश्न निराकरण कर मे बैंक पद्धति तीन शैंपक प्रमाण अड्डू करते कहमदे बल मैं तीन ඒ ඉඩ ටිකේ මේ මේ ගාන හදන්න ඕනේ පුතේ මුලින්ම හදන්න විවස්ථාපිත සංචිතය කීයද කියලා ඊළඟට ඕගොල්ලෝ ආයේ මෙතන හදන්න සංචිත ඌනතාවය කීයද කියලා ඒකේ මෙන්න මේ විදිහට ලියන්න සංචිත ඌනතාවය සමානයි සැබෑ සංචිතය 380යි ඍණ විවස්ථාපිත සංචිතය 460යි දැන් ඕගලන්ට පේනවා ඍණ 80ක් කියන්නේ සංචිත ඌනතාවයක් තියෙනවා 80ක. දැන් මේක ඕගලන්ට පද දෙක මාරු කරලා ලියන්නත් පුළුවන් හොඳද? මේම ලියත හැකි. සංචිත ඌනතාවය කියලා. දැන් ඇත්තටම මේ සංචිතයේ ඍණාගයක් වෙනකොට තමයි ඌනතාවයක් කියලා පෙන්නන්නේ. හොඳම දේ තමයි සංචිත ඌනතාවයේ සූත්‍රය හැමම තියන්න. සැබෑ සංචිතයේ ඍණ විවස්ථාපිත සංචිතය ওই විදිහට තියලා ගන්න. ඒක ඇඟට ගුණයි. विभाग सांचित उन्नता मुखद करना
පිළිතුර කියලා පහලින් සාකච්ඡා කරනවා. අපි බලමු මේක මේ කොටස මම මකන්න. ඔයාලගේ නෝට් එකේ මෙන්න මේ විදිය තැනක් තිනවා නේද? මේ විදියට පොඩි පේලි හතරක් ඇති. පොඩක් චුට්ටක් වෙනස් විදියට තියෙන ඡේදයක්. අන්න ඒ ඡේදයේ පුතේ මම දැන් පෙන්නන විස්තරය ලියා ගන්න ඕනේ. හරි? මෙන්න මේ පේලි හතරේ මම දැන් පෙන්නන විස්තරය ඔයගොල්ලෝ ලියා ගන්න. ඔයාලට පේනවද බලන්න මෙන්න මේ. ඒක ෂෙයා වුණේ නෑ හරියට. දැන් ඔයාලට පේනවා ඇති නේද මේ නෝට් එකේ මෙන්න මේ පේලි හතර. මේ පේලි හතරේ වෙනම දෙයක් ලියා ගන්න ඕනේ පුතේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ පේලි හතරේ මොකද්ද ලියා ගන්න ඕනේ කියලා. ඔයගලගේ නෝට් එකේ හොඳට ඒ වෙන ඒ ඡේදය හොයා ගන්න. ඒ පේලි හතර හොයා ගන්න. ඒ පේලි හතරේ මම දැන් මෙන්න මේ ෂෙයා කරන එක ලියා ගන්න. මෙන්න මේ කොටස තමයි මේ පේලි හතරේ ලියා ගන්න ඕනේ. වරහන් දාලා ඒ තීනීම වරහන් ලියා ගන්න නෑ හොඳ. මේ වචන විතරක් ලියා ගන්න. මේ සංචිත ඌනතාවය මගහරව ගන්න ඒ වාණිජ බැංකු වලට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තුනක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ දීපු ණය නැවත ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් වාණිජ බැංකු වලට සුරකුම්පත් විකිණීමක් කරන්න පුළුවන්. ඒක වාණිජ බැංකුවක සංචිත ඌනතාවයක් තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් වෙනත් වාණිජ බැංකුවකින් මේ වෙනත් වාණිජ බැංකුවකට සුරකුම්පත් විකුණලා ඒගොල්ලන්ට සල්ලි ටිකක් හම්බ කරගන්න. එහෙම නැත්නම් පුළුවන් අන්තර් බැංකු ඒක්ෂණ ණය. අපි මේක කතා කරා අර බැංකු බැංකුව අතර ක්ෂණික ණය ලබා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. දැන් ප්‍රායෝගිකව පුතේ ණය ආපසු ගැඳවීමක් කරන්න හරි අමාරුයි. දැන් නේද මහා ජනතාවට දීපු ණය ආපහු එකපාරට ගෙන්න ගන්න පුළුවන්ද? නේද ලක්ෂ 10ක විතර ණයක් දීලා මහා ජනතාවට කියන හෙට වෙද්දි ණය ලක්ෂ 10 ආයෙ ගෙනත් දෙන්න කියලා. ඒක ප්‍රායෝගික නැහැනේ. නමුත් අනිත් කාර්යයන් දෙක සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් මේ මොන දේ කරත් සිද්ධ වෙන එකම දේ තමයි බැංකු පද්ධතිය තුළ තැන්පතු සංකෝචනයක් සිද්ධ වෙනවා. රයිට් එහෙමනම් පේලි හතරේ මේ කාරණා හතර තමයි නැත්නම් මේ වාක්‍ය හතර තමයි ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. රයිට් ඊළඟට අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ දැන් සංකෝචනය සිදුවෙන විදිහ. අපි කරන්නේ මොකද්ද? බහුවිධ සංකෝචනය අපි ගණනය කරන්නේ බහුවිධ ප්‍රසාරණය ගණනය කරන විදිහටමයි. මෙතන ලියා ගන්න ඔයාලා සූත්‍රය බහුවිධ සංකෝචනය. බහුවිධ සංකෝචනය සමානයි ඌන සංචිතය වැඩි කිරීම තැන්පතු ප්‍රසාරණ ගුණකය. බහුවිධ සංකෝචනය සමානයි ඌන සංචිතය වැඩි කිරීම තැන්පතු ප්‍රසාරණ ගුණකය. දැන් ඔයාලට පේනවා මේ ගානේ අපි දැන් ඒ තොරතුරු ඔක්කොම හදලානේ තියෙන්නේ. ඌන සංචිතයක් තියෙනවා රුපියල් බිලියන 80ක. මේ ගානට අදාළව තැන්පතු ප්‍රසාරණ ගුණකය වෙන්නේ පහයි නේද? විවස්ථාපිත සංචිත අනුපාතය 120යි කියලා කියනවා. එහෙමනම් තැන්පතු ප්‍රසාරණ ගුණකය වෙන්නේ පහයි. එහෙමනම් අපිට පේනවා සංචිත ඌනතාවයක් තියෙනවා රුපියල් බිලියන 80ක. ඒ වගේ පස් ගුණයකින් තැන්පතු සංකෝචනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 400කින් මේ බැංකු පද්ධතියේ තියෙන තැන්පතු ප්‍රමාණය අඩු වෙනවා. බැංකු පද්ධතියේ තියෙන තැන්පතු ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ පුතේ ණය ආපසු ගැඳවීමක් සිද්ධ වෙනවා කියලා අපි හිතනවා. එතකොට අර දීලා තියෙන ණය වලිනුත් රුපියල් බිලියන 400ක් අඩු වෙන්න ඕනේ. තැන්පතු මවනවා, ණය මවනවා, මුදල් මවනවා. තුනම එකයිනේ. එතකොට තැන්පතු අඩු වෙනවා නම් දැන් මෙතනදි සිද්ධ වෙන්නේ ණය වලින් ඒ රුපියල් බිලියන 400ක් අඩු වෙන්න ඕනේ. දීපු ණය අඩු වෙලා යන්නේ. ණය දෙනකොට මොකද වෙන්නේ? තැන්පතුයි ණයයි දෙකම වැඩි වෙනවා. ණය ආපහු කැඳවනකොට තැන්පතුයි ණයයි දෙකම අඩු වෙන්න ඕනේ. නේද? එහෙමනම් හොඳට මතක තියාගන්න මේ බහුවිධ සංකෝචනයකදී තැන්පතු අඩු වෙනවා වගේම
දීපු ණය ප්‍රමාණයත් අඩු වෙනවා. රයිට් අපි එමනම් දැන් මේ අලුත් ගැලපීම් ටික ශේෂ පත්‍රයට සිද්ධ කරමු. දැන් අපි මේ වෙනස්කම් කරන්නේ මීට අර දෙවනි කොටසේදී අපි සකස් කරගත්තු ශේෂ පත්‍රෙට. ඒතොර දෙවනි ප්‍රශ්නයේ විදිහට ඕගලන්ට දීනවනේ ශේෂ පත්‍රයේ වගකීම් පැත්තේ තැන්පතු 2300යි සංචිත 360යි නේද 380යි ඊළඟට සුරකුම්පත් 1000යි 920යි කියලා අන්නේ ශේෂ පත්‍රය තමයි පුතේ අපි ආයේ ගැලපීම් කරන්නේ නැත්නම් වෙනස්කම් කරන්නේ හොඳේ අර පළවෙනියට හදපු ශේෂ පත්‍රය නෙමෙයි දෙවෙනියට තීන ශේෂ පත්‍රයම තමයි අපි වෙනස්කම් කරන්නේ දැන් අපිට කියනවා තැන්පතු වලින් රුපියල් බිලියන 400ක් අඩු කරන්නලු එහෙමනම් අපි අපේ තිබ්බ තැන්පතු 2300ෙන් 400ක් අඩු කරමු right එතකොට අපිට පේනවා දැන් අලුත් තැන්පතු ප්‍රමාණය වෙන්නේ 1900යි නේද right ඊළඟට තීන ණයවලිනුත් 400ක් අඩු වෙන්න ඕනි සංචිතයට බලපෑමක් නැහැ පුතේ සංචිතය 380යි ඒ වගේම සුරකුම්පත් වලට බලපෑමකුත් නැහැ ඒකත් 1000ක්ම තියෙන සුරකුම්පත් වලට බලපෑමක් වෙන්නේ ණය තමයි වෙනස් වෙන්නේ ණය දීලා තිබුණා 920ක් නේද දැන් මේ ණය වලින් මේ 920න් 400ක් අඩු වෙන්න ඕනේ කියන්නේ ණය දීපු ප්‍රමාණය අඩු කරනවා 920න් 400ක් අඩු වුණාට පස්සේ දැන් අලුත් ණය ප්‍රමාණය වෙන්නේ 520යි දැන් ඔයගොල්ලෝ මේක එකතු කරලා බලන්න මේ ගාන හරියන්න ඕන මේ පැත්ත එකතු 1900යි මේ පැත්ත එකතුවත් 1900යි දැන් ඔයාලට පෙවුණා නේද බහුවිධ සංකෝචනීය සිද්ධ වෙන විදිය බහුවිධ සංකෝචනීය අවබෝධ කරගන්න අමාරු නෑ මේක ඇවිල්ලා ණය මැවීමේ ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ පැත්ත නේද මෙතෙන්ට එන්නේ ඌණ සංචිතය වැඩි කරන්නේ තැන්පතු ප්‍රසාරණ ගුණකේ එතකොට එනවා සමස්ත බැංකු පද්ධතියේම තැන්පතු සහ ණය අඩු විය යුතු ප්‍රමාණය මතක තියාගන්න තැන්පතුයි ණයයි දෙකම අඩු වෙන්න ඕනේ එතන අපි පැවතිච්ච තැන්පතු වලින් 400ක් අඩු කරලා අලුත් තැන්පතු ප්‍රමාණය 1900යි කියලා හොයාගත්තා ඒ වගේම ණය 920ක් තිබ්බා ඒකෙනුත් 400ක් අඩු කරලා අලුත් ණය ප්‍රමාණය හොයාගත්තා දැන් මේ ගාන බැලන්ස් වෙලා තියෙනවා හරියටම බැලන්ස් වෙනවා නම් පුතේ දැන් මේ බැංකු පද්ධතිය තුල දැන් අපි කියන ණයමවල ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ බැංකු පද්ධතිය තුල අධිසංචිත පවතින්න බෑ අධිසංචිත පවතින්න බෑ මේ බලන්න තැන්පතු ප්‍රමාණය මේ තැන්පතු ප්‍රමාණයෙන් 100ට 20ක් සංචිත විදියට තියෙන්න ඕන ගාන හදලා බලන්න මේ තැන්පතු ප්‍රමාණයෙන් 100ට 20ක් ද රුපියල් 380 කියලා. ණයමවල ඉවරනම් මේ බැංකු පද්ධතිය තුල පුතේ විවස්ථාපිත සංචිතයට අනුකූල වෙච්ච ප්‍රමාණයක් විතරයි තියෙන්න පුළුවන් සංචිතයේ විදියට අධිසංචිත තියෙන්න බෑ. දැන් ගාන හැමතිස්සෙම ඔයගොල්ලෝ හදලා බලන්න ගාන බැලන්ස් වෙනවද කියලා හොඳේ. ණය මැවීමේ ක්‍රියාවලිය අවසන් වුණාම විවස්ථාපිත සංචිතය සැබෑ සංචිතයට සමාන වෙනවා. අධිසංචිත නැහැ කියලා කිය. අධිසංචිත නැති වෙන්නේ. එතකොට මෙන්න මේ තැන්පතු ප්‍රමාණය විවස්ථාපිත සංචිත අනුපාතයෙන් ගුණ කරාම මේ පිළිතුර ලැබෙන්නේ. ඔක තව විදියකින් කියන්නද මම? මොන අලුත් ක්‍රමයක්? මේක හරිම හොඳයි. මේ තියෙන තැන්පතු ප්‍රමාණය මේ තියෙන සංචිත ප්‍රමාණය තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරන්නකො. දැන් මේ හැබැයි මතක තියන්න ණයමවල ඉවරනම් තමයි මේ දේ වෙන්නේ හොදි ණයමවල ඉවරනම් සෑම විටම මේ තියෙන සංචිත ප්‍රමාණය තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් ගුණ කරහට පස්සේ දැන් මෙතන තියෙනවා 380ක සංචිතයක් ඒක තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් ගුණ කරන්න ඒ ගුණ කරාම පුතේ ලැබෙන්නේ අපිට මේ බැංකු පද්ධතියේ තිබිය හැකි උපරිම තැන්පතු ප්‍රමාණය. එතකොට බලන්න මෙතන උත්තරේ 1900යි නේද කියලා. නේද?
දැන් ඔයාලට පේනවා නේද මේ ගානක් හරිද වැරදිද කියලා අපිට ගාන අවසානයේ චෙක් කරගන්න උනත් පුළුවන් මේ 1900 ගන්න ලේසිම ක්‍රමය තමයි පුතේ මේ සංචිත ප්‍රමාණය කෙලින්ම ගුණ කරන්න තැම්පතු ප්‍රසාරණ ගුණකේ එතකොට අනිවාර්යෙන්ම මේ තැම්පතු ප්‍රමාණය ලැබිය යුතුමයි ඒකේ අනිත් පැත්ත තමයි මම කිව්වේ මේක විවස්ථාපිත සංචිත අනුපාතයෙන් ගුණ කරාම මේ උත්තරේ එන්නේ මේ දෙකම එකම කාරණාව ක්‍රම දෙකකට මේ කිව්වේ නමුත් අපි බොහෝ දුරට දරුවන්ට උගන්වන්නේ මේ සංචිතය බලන්න සංචිතයේ ಗುಣ කරන්න tempatu ප්‍රසාරණ ಗುಣකයෙන් ඒ උත්තරේ මෙතෙන්ට දාන්න ඕන. අනිවාර්යෙන් මෙතනේ උත්තරේ තියෙන්නම ඕන. එහෙම නැත්නම් ඒ කියන්නේ මේ බැංකු පද්ධතිය උපරිම ණය ප්‍රමාණයමවල නැහැ. හරිද? තියෙන්න පුළුවන් මේ වගේ අවස්ථා. හැබැයි එතකොට එතෙන්දී උපරිම ණය ප්‍රමාණයමවල නැහැ කියලා තමයි කියන්නේ. හරිද? එතකොට ඔන්න අපි පැහැදිලි කරා කොහොමද මේ බහුවිධ සංකෝචනය සිද්ධ වෙන්නේ කියලා. හරිද? අපි එහෙමනම් ඊළඟ කොටස ගැන සාකච්ඡා කරමු මේ බැංකු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ මුදල් සැපයීම ගැන සාකච්ඡා වෙන්නේ අපි දැන් මේක කතා කරා නේද බැංකු පද්ධතිය තැන්පතු මවනවා ඉල්ලුම් තැන්පතු කියන්නේ මුදල් සැපයීමේ එක කොටස එතකොට බැංකු පද්ධතිය විසින් ඉල්ලුම් තැන්පතු මවන්න මවන්න රටේ මුදල් සැපයීම වැඩි වෙනවා ඕක තමයි බැංකු පද්ධතියත් මුදල් සැපයීමත් අතර තියෙන සම්බන්ධය රයිට් මෙන්න මේ කොටස ඕගොල්ලන්ගේ නෝට් එකේ ඉස්තැනේ ලියා ගන්න मुदल सेपयुम कमावद्दाला महाजनतावसतु विवहार मुदल हा तेंपतु मगी समन्वितवन हेयिन महाजनतावगे तेंपतु वेडिवीम मत मुदल सेपयुमद वेडिवी नेद एकड़ उदाहरण या पेन्नन ओगोलंट M1 मुदल सेपयुम मतक करला देनवा M1 मुदल सेपयुम हेदेनी विधि अपि मेतन लियमु කොහොමද ලියන්නේ මහජනතාව සතු විවහාර මුදල් එකතු කිරීම මහජනතාව සතු ඉල්ලුම් තැන්පතු කොහොම නේද ලියන්නේ මහජනතාව සතු විවහාර මුදල් එකතු කිරීම මහජනතාව සතු ඉල්ලුම් තැන්පතු මේ දෙක එකතු වෙන තමයි M1 මුදල් සැපයීම හැදෙන්නේ එතකොට දැන් මේ වාණිජ බැංකු ණය මැවීම හරහා මොකද කරන්නේ මේ ඉල්ලුම් තැන්පතු වැඩි කරවන එක. එතන වාණිජ බැංකුවල ක්‍රියාකාරීත්වය නිසා මේ ඉල්ලුම් තැන්පතු වැඩි වෙනවා. ඉල්ලුම් තැන්පතු කියන්නේ මුදල් සැපයීමේ එක සංරචකයක්. එතකොට ඉල්ලුම් තැන්පතු වැඩි වෙන්න මුදල් සැපයීමත් ඉහළ යනවා. ඕක තමයි පුතේ සරලම පැහැදිලි කිරීම. right ඊළඟට තව පොඩි කාරණා කීපයක් තියෙනු බලන්න. වාණිජ බැංකු පද්ධතියක් විසින් ඉල්ලුම් තැන්පතු පදනම් කරගනිමින් නයමෙවීම සිදු කරන බැවින් මුදල් සැපයීම ඉහළ යාම සඳහා වාණිජ බැංකු පද්ධතියේ ක්‍රියාකාරීත්වය බලපානවලු මුදල් සැපයීම පාලනය කිරීම සඳහා මූල්‍ය අධිකාරිය විසින් මැදිහත්වීමක් සිද්ධ කරනවලු මූල්‍ය අධිකාරිය කියන්නේ මහ බැංකුව ඒ මහ බැංකුව මෙන්න මේ විදිහට මුදල් සැපයීම පාලනය කරන්න මැදිහත් වෙන්න පුළුවන්ලු එකක් තමයි මහ බැංකුවට කරන්න පුළුවන් විවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කරන එක දෙවැනි එක තමයි මහබැංකුව විසින් සුරකුම්පත් විකිණීම හෝ මිලදී ගැනීම සිද්ධ කරන එක. right අපි මේ මහබැංකුවේ ක්‍රියාකාරීත්වය ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු.